හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා. අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SL Guide YouTube channel එකත් එක්ක. අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ YouTube application එකේ තියෙන tips and tricks කීපයක් ගැන. ඉතින් වීඩියෝ එක යන කලින් මතක් කරනවා, ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පාලින් තියෙන රතුපාට subscribe button එක click කරලා දැම්ම මගේ channel එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ වගේම පිට යවෙතෙන් තියෙන bell icon එක click කරලා තිබුණොත් විතරයි මම වීඩියෝ එක upload කරපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. පළවෙනි එක තමයි ඔයා හිතන්න ඔයා YouTube එකේ ඉද්දි මොකක් හරි වැදගත් වීඩියෝ එකක් දකිනවා. ඒ කියන්නේ ඔයාට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන මොකක් හරි වීඩියෝ එකක්. හැබැයි ඔයාට මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන්න විදියක් නැහැ. එක ෆෝන් එකේ ඩේටා ඉවර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොකක් හරි වැඩක් කරන ගමන් ඉන්නව වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවක ඔයාට පුළුවන් මේ වීඩියෝ එක සේව් කරලා තියන්න. ඒකට කරන්න තියෙන්නේ ඔයා මේ වීඩියෝ එකට ඉස්සරහින් තියෙන තිත් තුන උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ save to watch later කියන command එක දෙන්න. දැන් ඔයා ආපහු YouTube එකට ආපු වෙලාවක මෙන්න මේ library කියන එකට යන්න. ඊට පස්සේ මෙතන ඉන්න watch later කියන tab එකට ගියාට පස්සේ අර වීඩියෝ එක තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට වැදගත් වෙයි කියලා හිතන videos download නොකර save කරලා තියාගන්න පුළුවන්. ඊළඟ trick එක තමයි ඔයාට YouTube එකේ අනවශ්‍ය දේවල් recommend වෙනවා නම් ඒවා stop කරගන්න විදිය. උදාහරණයක් විදිහට ඔයා YouTube එකේ උඩට පහළට යනකොට ඔයා අකමැති වීඩියෝ එකක් දකිනවා. ඒ කියන්නේ මේ වීඩියෝ එක දකින්න කැමති නැහැ කියන එක. අපි හිතමු මෙන්න මේක තමයි වීඩියෝ එක කියලා. එතකොට ඔයාලා කරන්න තියෙන්නේ අර කලින් වගේම තිත් තුන උඩ ක්ලික් කරලා මෙතනින් don't recommend channel කියන එක දෙන්න. එතකොට ඔයාට මේ channel එකෙන් upload කරන videos ආපහු recommend කරන්නේ නැහැ. හැබැයි ඔයාට මේ channel එකේ නම search කරලා අවශ්‍ය වුණොත් videos බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා බලන්න මේ තිත් තුන උඩ ක්ලික් කරලා not interested කියන එක දෙන්න. එතකොට වෙන්නේ මේ වීඩියෝ එක විතරක් ඔයාට recommend කරන්නේ නැහැ. ඉගෙන වලට මතක ඇති ඔයාලා සමහර වෙලාවට එකම වීඩියෝ එක කීප සැරයක් දකින්නවා. සරලවම කිව්වොත් දැන් වා මේ YouTube එකේ මේ විදිහට දකින්න මොකක් හරි වීඩියෝ එකක් හෙටත් ඔයාට මේ විදිහටම පෙන්වන්න පුළුවන්. අන්න එහෙම ඔයාට ආපහු පෙන්වන්නේ නැහැ මේ not interested කියන එක දුන්නොත්. හැබැයි ඒ අදාළ channel එකෙන් ඉස්සරහට upload කරන videos ඔයාලට පෙන්වනවා. මේ වීඩියෝ එක විතරක් ආපහු දිගින් දිගට ඔයාට පෙන්වන්නේ නැහැ. ඊළඟට මම කියන්න යන්නේ YouTube එකේ තියෙන වීඩියෝ එකකට සිංහල subtitles දාගන්න කොහොමද කියලා. ඔයාලා දැකලා ඇති YouTube videos play කරද්දී සමහර වීඩියෝ වල මේ CC කියන බටන් එක ඔන් වෙලා තියෙනවා. ඒ වගේම සමහර වීඩියෝස් වලට මේක වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ CC කියන්නේ subtitle බටන් එක. මම මේ වීඩියෝ එකේ subtitles on කරොත් මේක නම් සිංහලෙන් subtitle එක පෙන්වනවා. මොකද මේක ශ්‍රී ලංකන් වීඩියෝ එකක් නිසා. නැත්තම් ගොඩක් වෙලාවට ඉංග්‍රීසි වලින් තමයි subtitle එක generate වෙන්නේ. කොහොම වුණත් අපිට මෙතනදී අවශ්‍ය වෙන්නේ වෙනත් රටක වීඩියෝ එකකට සිංහල subtitle එක දාගන්න. හැබැයි මේක අපිට YouTube එකෙන් නම් කරන්න විදියක් නැහැ. ඒ නිසා ඔයාලට Google Chrome application එක open කරගන්න වෙනවා. ඉතින් ඔයාගේ ෆෝන් එකේ මේ application එක නැත්තම් මුලින්ම මේක install කරගන්න. ඊට පස්සේ app එක open කරලා මෙතනින් YouTube කියන එකට යන්න. ඔයාගේ YouTube icon එක නැත්තම් මෙතන search bar එකේ www.youtube.com කියලා search කරන්න පුළුවන්. එතකොටත් මේ විදියට YouTube site එක open වෙනවා. දැන් ඔයා කරන්න ඕනේ ඔයාට subtitles add කරගන්න අවශ්‍ය video එක play කරගන්න එක. මම මේ විදිහට ඉංග්‍රීසි ෆිල්ම් එකක් ඕපන් කරගෙන තිනවා. දැන් ඔයා මෙන්න මේ තිත් තුන උඩ ක්ලික් කරලා මේ ඩෙස්ක්ටොප් සයිට් කියන එක ඔන් කරගන්න ඕනේ. එතකොට මේ විදිහට YouTube interface එක ඩෙස්ක්ටොප් විදිහට චේන්ජ් වෙනවා. ඔයා දැන් මේ settings icon එක ටච් කරලා subtitle tab එකට යන්න. ඊට පස්සේ මේ English auto generate කියන එක ටච් කරන්න. දැන් ආයෙමත් ඔයා මේ subtitle කියන එක ටච් කරලා මෙතනින් auto translate කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් වාට සිංහල භාෂාව සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් දැන් වාට පේනවා ඇති කිසිම ගැටලුවක් නැතුව මේ සිංහල සබ්ටයිටල් එක ප්ලේ වෙනවා. හැබැයි ඉතින් පොඩි පොඩි ගැටලු තියෙන්න පුළුවන්. මොකද මේක ඔටෝ ජෙනරේට් වෙන නිසා. හැබැයි වාට සබ්ටයිටල් එක කියවලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි වාගේ ෆෝන් එකේ මේ සිංහල සබ්ටයිටල්ස් වැඩ කරන්නේ නැත්නම් Google Chrome app එක අප්ඩේට් කරගන්න වෙනවා. ඒකට ඔය Play Store එකට ගිහලා Chrome කියලා සර්ච් කරන්න. ඊට පස්සේ මේක ඕපන් කරලා අප්ඩේට් එකක් තියෙනවා නම් අප්ඩේට් කරගන්න ඕනේ. ඊට පස්සේ වාට කිසිම ගැටලුවක් නැතුව සිංහල සබ්ටයිටල් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මේ ඔටෝ ජෙනරේට් ෆීචර් එක YouTube ඇප්ලිකේෂන් එකෙත් තියෙනවා. නමුත් තවම මේකට සිංහල ලැන්ග්වේජ් එක සපෝට් කරන්නේ නැහැ. සමහර විට YouTube ආයතනයෙන් මේ ෆීචර් එක ඉස්සරහට සිංහල ලැන්ග්වේජ් එකටත් ලබා දෙයි. එතකන් ඔයාලා මේ විදිහට වීඩියෝස් බලන්න. ඊළඟ ට්‍රික් එක තමයි මේ YouTube වීඩියෝ එක තියෙන කොටසක් වෙනත් කෙනෙක්ට ෂෙයා කරන විදිය. උදාහරණයක් විදිහට ආයතන්න මෙන්න මේ වීඩියෝ එකේ දෙවෙනි විනාඩිය තවත් කෙනෙක්ට පෙන්වන්න ඕනේ කියලා.
එතකොට ඔයා කරන්න ඕනේ මෙන්න මේ තිත්තුනෝඩ ක්ලික් කරලා ෂෙයා කියන එක දෙන්න. දැන් ඔයාට මේක යවන්න ඕනේ ඇප් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මෙතෙන්දී WhatsApp කියලා දෙනවා. ඊට පස්සේ ඔයාට අවශ්‍ය කන්ටැක්ට් එක සිලෙක්ට් කරලා මෙන්න මේ arrow button එක ටච් කරන්න. දැන් අපි මේ ලින්ක් එක යවන්න කලින් පොඩ්ඩක් edit කරගන්න ඕනේ. මුලින්ම මෙතන අගට ප්‍රශ්නාර්ථ ලකුණක් type කරන්න. ඊට පස්සේ T අකුර ඒත් එකම සමාන ලකුණ. මෙන්න මේ විදිහට type කරලා ඔයාට වීඩියෝ එකේ පෙන්වන්න ඕනේ කීවෙනි විනාඩියද කියලා බලන්න. මට මෙතනදී පෙන්වන්න ඕනේ දෙවෙනි විනාඩිය නිසා මම මෙතනින් 2m කියලා type කරනවා. මෙතන මේ m කියන්නේ මිනිත් කියන එක. ඊට පස්සේ මේක ඔයාට send කරන්න පුළුවන්. දැන් ඔයා මේක play කරලා බලන්න දෙවෙනි විනාඩිය දන් තමයි වීඩියෝ එක play වෙන්නේ. වීඩියෝ එක බලන කෙනාට පෙන්වන්නෙත් මේ විදිහටම තමයි. ඒ වගේම තමයි ඔයා පැය ගාණක් දිගේ වීඩියෝ එකක් share කරනවා නම් මේක පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා. මම කලින් වගේම වීඩියෝ එකක් share කරලා තියෙනවා WhatsApp එකට. මේක පැය දෙකකට වඩා තියෙන වීඩියෝ එකක්. ඉතින් මට දැන් අවශ්‍ය වෙන්නේ පැය විනාඩි 15කට පස්සේ තියෙන කොටස share කරන්න. එතකොට කලින් වගේම ප්‍රශ්නාර්ථ ලකුණ ඊළඟට T අකුර ඒත් එකම සමාන ලකුණ. දැන් ටයිම් එක දෙනකොට මුලින්ම පැය ගාන තමයි මුලින්ම ටයිප් කරගන්නේ. මෙතන පැය එකක් නිසා මම 0.1h කියලා ටයිප් කරනවා. මේ h කියන්නේ hour කියන එක. එතකොට පැය පහක් නම් 0.5h කියලා දෙන්න. මෙන්න මේ විදිහට පැය ගාන දෙන්න. ඊළඟට විනාඩි ගාන දාලා m කියලා ටයිප් කරන්න. මට අවශ්‍ය වෙන්නේ 15 වෙනි විනාඩිය නිසා මම මෙතනට 15m කියලා දෙනවා. ඉතින් මේ m කියන්නේ මිනිත් කියන එක. ඊළඟට ඔයාට තප්පර ගණකුත් දා ගන්න අවශ්‍ය නම් මෙතන තප්පර ගණක් ටයිප් කරන්න. තප්පර ගණ ටයිප් කරලා s අකුරක් දාන්න. ඉතින් මේ s කියන්නේ තප්පර. එහෙමත් නැත්නම් seconds කියන එක. කොහොම හරි මම දැන් මේ වීඩියෝ එක ප්ලේ කරත් ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් දාගත්ත වෙලාවෙ ඉඳන් තමයි වීඩියෝ එක ප්ලේ වෙන්නේ. ඒ කියන්නේ පැය විනාඩි 15කට පස්සේ ඉඳන් තමයි වීඩියෝ එක ප්ලේ වෙන්නේ. ඊළඟ ටිප් එක තමයි ඔයා මාස ගණනකට කලින් බලපු වීඩියෝ එකක් කොහොමද හොයාගන්නේ කියන එක. ඒකට ඔයා YouTube application එකේ settings වලට යන්න. ඊට පස්සේ මෙතනින් history and privacy කියන එකට යන්න. ඊළඟට මේ manage all activity කියන එක touch කරන්න. දැන් මෙතනින් ඔයාගේ phone එකේ Gmail accounts කීපයක් තියෙනවා නම් අදාළ account එක select කරගන්න. ඒ කියන්නේ ඔයා YouTube app එකට log වෙලා ඉන්න mail address එක. ඔයා mail address එක select කරාට පස්සේ මෙන්න මේ වගේ window එකක් open වෙනවා. ඔයා දැන් මෙතනින් මේ calendar icon එක touch කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාට date එකක් select කරගන්න කියනවා. ඒ කියන්නේ ඔයාට හොයාගන්න අවශ්‍ය video එක ඔයා play කරපු දවස මොකක්ද කියලා තමයි මෙතනින් ආන්නේ. ඉතින් ඔයාට හරියටම මතක නැත්නම් මෙතනින් මාසයක් දාලා date එක select කරලා පොඩ්ඩක් බලන්න. ඔයාට මෙතන අවුරුද්ද select කරගන්න පුළුවන්. එතකොට මාස select කරගන්න පුළුවන්. ඒ වගේම දවසත් select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට date එක okay කරලා apply කරන්න තියෙන්නේ. දැන් ඔයාට බලාගන්න පුළුවන් ඔයා select කරගත්ත දවසේ YouTube එකේ ඔයා play කරලා තියෙන videos ඔක්කොම ටික මෙතන පෙන්නනවා. ඊළඟට අවසාන ටිප් එක තමයි YouTube එකේ තියෙන incognito mode එක. ඒ කියන්නේ ඔයා YouTube එකේ search කරන දේවල් save වෙන්නේ නැති විදිහට search කරන්නේ කොහොමද කියලා. සරලවම කිව්වොත් ඔයාලා දන්නවා අපි මේ YouTube එකේ මොනාරි search කරාට පස්සේ ඒක මේ search history එකේ save වෙනවා. ඒ නිසා වර මොනාරි private දෙයක් search කරන්න තියෙනවා නම් මේ විදිහට search කරන්න එපා. ඒකට ඔයා මේ profile icon එක touch කරලා turn on incognito කියන එක දෙන්න. ඉතින් මේක on වුණාට පස්සේ ඔයාට ඕනම දෙයක් search කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ search කරන කිසිම දෙයක් search history එකේ save වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට අවශ්‍ය දෙයක් බලලා ආපහු මේ mode එක ඔයාට off කරලා තියන්න පුළුවන්. ඒකට ආයෙමත් මේ icon එක උඩ touch කරලා turn off incognito කියන එක දෙන්න. ඉතින් ඔයාට අවශ්‍ය නම් මේ incognito mode එක Google Chrome application එකෙත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඔයා මේ තිත්තුනට click කරලා new incognito tab කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට incognito mode එකෙන් window එකක් open වෙනවා. ඔයාට දැන් කිසිම ගැටලුවක් නැතුව ඕනම දෙයක් search කරන්න පුළුවන්. මේ කිසිම දෙයක් වාගේ search history එකේ save වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් හැමෝටම වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ වටිනවා කියලා හිතනවා නම් share කරන්න ඕන දන්න අයලුන්ටත් දැනගන්න. ඒ වගේම ඔයාගේ අදහසත් මතකයි තු පාලින් comment කරන් යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ channel එක subscribe කරලා පාලින් තියෙන bell icon එක click කරලා තිබුණොත් විතරයි මම වීඩියෝ එක upload කරපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අදත් අපේ channel එකට ගේ දෙනවා ඔයාලා හැමෝටම ස්තුතියි. අපි SL guide තවත් වීඩියෝ එකකින් හමුවෙමු. හැමෝටම සුබ දවසක්.